අපිට මහ ලොකු කාලයක් නැහැනේ. මේ සසර ගමන දිහා ගත්තාම අද තියෙන පුංචි ආයුෂක් තියෙන අපිට. ඒ ආයුෂෙන් අද සාමාන්‍ය ආයු අපේක්ෂාව ගත්තොත් අවුරුදු 70 75 අතර සාමාන්‍ය ආයුෂ. කලාතුරකින් අවුරුදු 80ක් 90ක් ඉන්න කෙනෙක් හිටියට සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 75 අතර. ඒ අතර අවුරුදු 60ක් 70ක් ජීවත් වෙනවා කියන්නේ තියෙන අනතුරු විපත් ඔක්කොගෙම බේරිලා බේරිලා යනවා කියන්නේ ඒකත් ලොකු ජයග්‍රහණයක්. පාරකට බැස්සොත් ඉස්සරහිනුත් මරණේ පිටිපස්සිනුත් මරණේ. ඉස්සරහින් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන් පිටිපස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. පොඩි අත්තරද්දක් ඇති මිනිස්සෙකුට. ඒ නිසා ජීවිතේ හැම වෙලාවෙම අපි අනතුරු වලින් බේරි 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 මේ යන්නේ. ඒ නිසා මරණය ගැන ගත්තොත් අපි කවුරුත් සැලසුම් කරලා මැරෙනව නෙමෙයි. අපි උපතින් ගේන ආවිස ඉන්න ලැබෙනවත් නෙමෙයි. සමහරුන්ට උපතින්ම ගේන ආවිස කොහොම හරි බේරි බේරි මොන ක්‍රමයකට හරි යාට ඉන්න ලැබෙනවා. එහෙම ඉඳලා මැරුණොත් ධර්මයේ යාට කියන්නේ ආයුක්කේ මරණයක් කියලා. එයා ආවිස ගිවලා මැරුණා කියලා අපි කියනවා. ඊළඟට සමහර අය ඉන්න උපතින් ගේන ආවිස අපි ගමු අවුරුදු 70ක් 80ක් උපතින් ගෙනත් තියෙනවා. එයාගේ පුණ්‍ය ශක්තියත් එක්ක උපතින් යාගේ ශක්තිය තියෙන අවුරුදු 70ක් විතර මේ කය ඇදගෙන යන. හැබැයි කර්ම විපාක ඉස්සර වෙන්න පුළුවන්. නොසිතන විදිහක අනතුරක්. ගුටි කාලා මැරෙන්න පුළුවන්. අහක යන කුණු ගොඩක් කැරකිලා එන්න පුළුවන්. Taman නොකල දෙයකට අහු වෙලා මැරුම් කන්න වෙන්න පුළුවන්. සසරයේ කරපු කර්ම විපාක විටින් විට බලවත් වෙලා ආවිෂ තියෙද්දි කර්ම විපාක ඉස්සර වෙනවා. ඒවට ධර්මයේ කියන්නේ කම්මක්කේ මරණ කියලා. එතන ඉස්සර වුණේ කර්මය. ආවිෂ තියෙද්දි කර්මය ඉස්සර වෙන්න පුළුවන්. ওই වගේ බුදුහාඳුරන් කාලේ තියෙන ඔබ අහලා ඇති අර ආයු වඩන කුමාරයා ගැන අහලා ඇති. පුංචි කාලේ ඒ දරුවට මාරකයක් තිබ්බා. දින 7කින් මේ දරුවා මැරෙනවා කියලා ඒ කාලේ අනාගතයේ දකින්න ඉසිවරයෙක් කිව්වා ඒ අම්මා තාත්තට. ඒ අම්මා තාත්තා අඬාගෙන වැළපීගෙන අන්තිමට පිළිසරණක් නැහැ. ඔහුම කීවා මට වෙන දේ පේනවා. වළක්වන්න නම් බෑ කීවා. අන්න සවැත් නුවර ජේතවනේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉන්න. උන්වහන්සේට පුළුවන් කීවා වෙන දේ වළක්වන්න. මේ දරුවා අරගෙන එතනට යන්න මොකක් හරි පිහිටක් ලැබෙයි කීවා. අර අම්මා තාත්තා දරුවා වඩාගෙන ඈත ඉඳන් අඬා අඬා දුවගෙන දුවගෙන සවැත් නුවරට ආවා. එදා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉස්සල්ලාම අම්මා තාත්තා දෙන්න වැඳා. දීර්ඝායුකෝ භවಂತಿ කියලා අපි විසූපත් වේවා කියන වගේ බුදුහාඳුරු ආශිර්වාද කරා දීර්ඝායුෂ ලැබේවා. අපි කියන්නේ ආයු බොහෝවන් කියලා ආයුෂ බොහෝ වේවා. ඒ වගේම දීර්ඝායුකෝ භවಂತಿ පාලියෙන් දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. පුතේ වඳින්න වඳින්න කියලා අර පොඩි පුතාවත් වැඳේවා. බුදුරජාණන් වහන්සේ නිහඬවම හිටියා. වචනයක්වත් කිව්වේ නැහැ. සද්ද නැතුව දරුව දිහා බලාගෙන හිටියා. එතකොට අර අම්මා තාත්තට දැන් සැකේ වැඩි. හැහුව අනේ ස්වාමීනි අපේ පුතාටත් ආශිර්වාද කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දරුව තව දින 7යි කිව ජීවත් වෙන්නේ. දවස් 7කින් මේ දරුවට මාරකයක් තියෙනවා. අවිරුද්ධ කියලා යක්ෂයෙක් මේ දරුවව ගොදුරු කරගන්නවා කියලා. දවස් 7යි කිව්වා. අර අම්මා තාත්තා අඬන්න ගත්ත අනේ ස්වාමීනි මේ අපේ දරුවා අපිට ඉන්නේ මෙච්චරයි අනේ කොහොම හරි බේරලා දෙන්න කියලා දැන් අම්මා තාත්තා අඬනවා වැළපෙනවා. ඒ වෙලාවේ මේ දැන් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් එක ක්‍රමයක් තියෙනවා. ගිහිල්ලා ගේ ඉදිරිපිට පිරිත් මණ්ඩපයක් හදන්න කියලා. දරුවා තියාගෙන දින 7ක්ම එක දිගට පිරිත් කියන්න කියලා. ස්වාමීන් වහන්සේලා ජේතවනාරාමෙන් දුන්නා. මිනිසුත් එකතු කරගෙන පිරිත් මණ්ඩපයක් හදලා දරුවා තියාගෙන එක දිගට දින 7ක්ම පිරිත් කිව්වා. ඔන්න ඒ කාලේ සති පිරිත් කියන්නේ දින 7ක් එක දිගට පිරිත් කිව්වා. දින 7 අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පිරිත් මණ්ඩපයට වැඩියා 7 වෙනි දවසේ. පිරිත් හමාර කරාට පස්සේ අම්මා තාත්තා අර පුතා උස්සගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳෙව්වා. බුදුරජාන් වහන්සේ එතනදී වදාලා දීර්ඝායුකෝ භවಂತಿ දීර්ඝායුෂ ලැබේවා. එතකොට අර අම්මා තාත්තා අහනවා අනේ ස්වාමීනි අපේ පුතාට දැන් ආයුෂ තියෙනවද? බුදුරජාන් වහන්සේ වදාළ මේ දරුවා අවුරුදු 120ක්ම ජීවත් වෙනවා කියලා. ඒ කාලේ අදට වඩා ආයුෂ වැඩි කාලයක්. අවුරුදු 120ක් ජීවත් වුණා. අපි ওই වඳිනකොට ගාථාවක් කියන්නේ අභිවාදන සීලිස්ස කියලා. ওই ගාථාවෙන් බණහලා
තරුණ වයසේදී සෝවාන් ඵලයට පත් වුණා. එතකොට හිතන්න සෝවාන් වෙන්න පින තිබ්බ. අවුරුදු 120ක් උපතින්ම ආවිෂ ගෙනාපු කෙනෙකුට පුංචි කාලේ මාර්ගයකට ගොදුරු වෙන්න ගියා. බුදුහාඳුරෝ හිටපු නිසා බේරගත්තා. ඒ ගැන ධර්මීය බුදුහාඳුරෝ දම්සභා මණ්ඩපේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි සංසාරේ වෛර බැඳගත් යක්ෂේ දරුවගෙන් පලිගන්න ආවා කියන. හැබැයි ඒ අමනුෂ්‍යයට වෛශ්‍රවණ දෙවියන්ගෙන් අවසර අරගෙන සමහර කර්ම විපාක වලදී දෙවිවරු කරන්න දෙයක් නැහැ කර්ම විපාකයක්. දෙවියන් ඒකට ඉඩ දෙනවා. හැබැයි දින 7යි මේ යක්ෂයාට අවසර තිබ්බේ. ඒ දරුවට අනතුරක් කරන්න. අපි කියන්නේ මාර්ගයේ පැන ගන්නවා කියලා. ඒ දවස් 7ේම භික්ෂූන් වහන්සේලා පිරිත් කියනවා දරුවා තියාගෙන. බුදුහාඳුරු දේශනා කරා මහණෙනි පිරිත් අහන්න දසදහසක් ලෝක ධාතු වල දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලා හිටියේ කියලා. අර යක්ෂයාට ළමයා ළඟට ලං වෙන්න තියා යොදුන් ගානක් ඈත ඉඳන් කැරකි කැරකි හිටියා කියනවා දින 7. ලං වෙන්නවත් බැරි වුණා කියලා. දින 7 පැන්නා අර මාර්කී ගිහුණා. ඊට පස්සේ අර අමනුෂ්‍යයාට අවසරයක් නැහැ ළමයාට ලං වෙන්නවත්. එතකොට බලන්න ඒක අපිට පේන්නේ ඒ කොහොමද වුනේ කියලා. බුදුරජාන් වහන්සේ මෙන්න මේකයි වෙච්ච කාරණේ කියලා දේශනා කරනවා. එතකොට ඒ වගේ සමහර ඒ දරුවට තමයි නම තිබ්බේ ආයු වඩන කුමාරයා. ආවිෂ වැඩිච්ච කෙනා. ඒ නිසා සමහර අයට ආවිෂ ගෙවන්න පෙර මැරෙන්න පුළුවන්. දැන් නිකන් හිතන්න අපේ ආවිෂ දිහා නිකන් හිතන්න. ඔබ හිතන්නේ දැන් අපිට නිකන් පේනවා බැලුව බැලමට ඔය පත්තරයක් බැලුවත් ප්‍රවෘත්ති බැලුවත් නිවුස් බලනකොට ඊළඟට ඔය විද්‍යාව ඔය ගැන නිකන් ලෝකෙ සොයා ගැනීම වෛද්‍ය විද්‍යාව ගැන එහෙම ඉගෙන ගන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉස්සර මොනවද තිබ්බේ. දැන්නේ හොඳ උපකරණ තියෙන්නේ දැන්නේ හොඳ රෝහල් තියෙන්නේ ඉස්සර වගේ ද අද තාක්ෂණයේ දියුණුවයි අද හිතෙන්නේ නැද්ද? හිතෙනවා. අද වෛද්‍ය විද්‍යාව හොඳටම දියුණුවයි තාක්ෂණයේ දියුණුවයි. අද වකුගඩු බද්ධ කරනවා අක්මාවේ කොටස් අරන් බද්ධ කරනවා සමහර රටවල පෙනහළු බද්ධ කරනවා. අපේ රටවල් වල ඒවා කෙරෙන්නේ නැතුව ඇති. විදේශ රටවල් වල එහෙමත් කරනවා. එතකොට ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේ විතරක් හානි වෙච්ච කෙනෙක්ගේ අනිත් ගන්න පුළුවන් හැම කොටසක්ම අරගෙන බද්ධ කරනවා. හැබැයි මේ මොනවා කරත් අද අපේ ආයුෂ පිරිහිලාද නැද්ද? මොන විද්‍යාව දියුණුවත් සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයුෂ අද අවුරුදු 70-75ට පිරිහිලා. ඔබ නිකන් හිතන්න මේ මොකෝවත්ම නැති කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් මේට අවුරුදු 2500 ගානකට එහා මිනිස්සු සාමාන්‍ය ආයුෂ කීයද? අවුරුදු 120ක් තිබ්බා කියන. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. ඒ ඔක්කොම පැත්තක තියෙන විසාක උපාසිකාව ගැන දන්නෝනේ. දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා තියෙන. ඒ කාලේ ආයුෂත් වැඩිනේ. විසාකාව වයසට ගියත් අවුරුදු 120ක් වුණත් ඒ තරුණ පෙනුම කායි ශක්තිය ඒ විදිහටම තිබ්බ කියන සසර පුණ්‍ය ශක්තිය නිසා. එතකොට බලන්න දැන් ඔබ නිකන් හිතන්නේ ඒ කාලේ එතකොට ඊටත් එහා ඔබ නිකන් ඔච්චර අවුරුදු 2000 කණන් අපිට තේරෙන්නේ නැහැ කියලා හිතමු. ඔබ නිකන් හිතන්න ඔබේ ආච්චිලා සීයලාගේ කාලේ නිකන් අහලා බලන්න. තාම ජීවතුන් අතර ඉන්නවන්නේ ගොඩක් අය. ඉස්සර ඔබේ ආච්චිලා සීයලාට දරුවා හම්බෙලා තියෙන ස්පිරිතාලවලද ගෙවල්වලද? ගෙවල්වල. ගමක වින්න වූ අම්ම කෙනෙක් තමයි හිටියේ. ඒ කාලේ ආච්චිලට සාමාන්‍ය ඉස්සර පවුල්වල දරුවෝ කී දෙනෙක් ඉදිරිය හිටියද? 8 10 12 ඉඳලා තියෙනවා. ඒ කාලේ දරුවෝ 8ක් 10ක් බිහි කරපු අම්මලා දරුවා බිහි කරලා දවස් දෙකකට පස්සේ ගෙදර වැඩ ටිකක් කරන. දර පළනවා ඔක්කොම උයනවා ඒවත් කරා. අද එක දරුවෙක් බිහි කරොත් මුළු ඇඟම වැහැරිලා ලෙඩ ගොඩක් කොන්දේ අමාරුව ඇවිද ගන්න බෑ පණ නැහැ. පේන්නේ නැද්ද අපේ කාය ශක්තිය පිරිහිලා කියලා? අද අපි මොන විද්‍යාව දියුණු වෙලා කියවත් වේගෙන් අපේ කාය ශක්තිය පිරිහිලා ඉවරයි. එතකොට ඒ වගේ අපි දන්න ආච්චි කෙනෙක් හිටියා දරුවෝ 16ක් ඉඳලා නියුන් දරුවම 5 සැරයක්ද 6 සැරයක්ද. එතකොට අවුරුදු 89ක්ද 90ක්ද ඉඳලා තමයි නැති වුනේ. ඒ තනියෙන් ඇවිදගෙන යනවා. තනියෙන් වැඩ ටික කරගන්න. එතකොට බලන්න එච්චර දරුවෝ හදලා වඩලා ලොකු මහත් කරලා ගෙවල් වලත් වැඩ කරලා දරුවෝගේ වැඩත් කරලා එච්චර දුක් මහන්සි වෙලා අවුරුදු 90ක් විතර ජීවත් වුණා. ඒ නිසා අපිට පේනවා
ඉස්සර කායි ශක්තියක් තිබුණා. අපි බලාගෙන ඉන්නේ මේ අවුරුදු 20ක් 30ක් 40ක් ඇතුළත වේගෙන් පරම්පරා දෙකක් යනකොට කායි ශක්තිය පිරිහිච්ච හැටි පේනව නේද? කායි ශක්තිය පිරිහිලා වේගෙන් අලුත් අලුත් ලෙඩ රෝග මතුවෙන්නේ නැද්ද? පුංචි කාලේ අහපුවත් නැති ලෙඩ දැන් නැද්ද? අමුතු අමුතු ඉංග්‍රීසි අකුරු වලින් නම් වලින් අමුතු අමුතු ලෙඩ. එක ලෙඩකට බෙහෙතක් හොයා ගන්නකොට බෙහෙතක්වත් හොයා ගන්න බැරි අමුතුම ලෙඩ රෝග ගොඩාක් ආයි අලුතෙන් හට ගන්න. ඒ නිසා අපිට පේනවා මොනවා දියුණු වුණත් පිරිහීම වළක්වන්න පුළුවන්. පිරිහීම වළක්වන්න බෑ. ඒ නිසා පින්වතුනේ අපිට මේ ජීවිතේ දැන් අපි ජීවත් වෙන කාලේ තියෙන විශාල විපත් ගොඩක්. විශාල විපතක් එක්ක අපි ඉන්නේ. පොඩි කාලේ අපි ජීවත් වෙන්නේ. ඊළඟට බුදුහාඳුරු පෙන්නවා සමහරු ඉන්නවා ආවිෂ ඉවර වෙගෙන එනකොටම කර්ම විපාකෙත් එකටම එකතු වෙනවා. ඒකට කියන්නේ උභයක්ඛේ මරණ. ඒ දෙකම එකට එකතු වෙනවා. හැම ආත්මයකම දැන් සමහර අයට සංසාර විපාක හැටියට ඒවට කියන්නේ අපරාපරිය වේදනීය කර්ම විපාක. හැම ආත්මයකම ආත්ම 100,000 ගණන් ගුටි කාලා මැරෙන අය ඉන්නවා. ඒ කාලේ එනකොට මොකක් හරි කර්මයක් පෑදෙනවා ගුටි කන්. මුගලන් හාමුදුරන්ටත් එහෙම එකක්. කල්ප ගණන් සසරි බැලුවා හැම ආත්මයකම ගුටි කාලා තමයි මැරලා තියෙන්නේ. රහත් තුනක් ඒ ජීවිතේ 500ක් වට කරගෙන කියන පහර දුන්නේ පොළු වලින් ආයුධ වලින්. උන්වහන්සේ ඍද්ධි බල සම්පන්නයි වෙන දේත් පේනවා. මග අරින්නත් පුළුවන්. දෙපාරක් මග හැරියා. එකපාරක් යතුරු හිලෙන් කියන සියුම් ශරීරයක් මවාගෙන දොර කඩනකොට මග හැරලා ගියේ. දෙවනි පාර අහසට පැන නැගලා වහලෙන් පියස්සෙන් වැඩියා. දොර කඩලා බැලුව නෑ යමල්ලා කියලා ගියා. ඊට පස්සේ උන්වහන්සේ භාවනා කරනකොට බැලුවා මගේ ආවිෂ ගෙවිලා ඉවරයි. පිරිනිවන් පාන තියෙන්නේ කොහොමද කියලා අදිෂ්ඨාන කරලා බලනකොට සසරේ කරපු කර්ම විපාකයක් දැක්කා. හැම ආත්මිකම විපාක දිදී ආපු කර්මයක්. ඒ ජීවිතෙත් ඒකේ කොටසක් තියෙනවා. පිරිනිවන් පාන ආත්මෙත් මේ කැරකි ඉන්නේ ඒ විපාක කොටසක්. රහතන් වහන්සේලාටත් කර්ම විපාක තියෙන මතක තියාගන්න. ඒවට කියන්නේ ප්‍රවෘත්ති විපාක කියලා. රහත් තුනත් පිරිනිවන් පාන ආත්මෙත් විපාක දීලා තමයි අවසන් වෙන්නේ සමහර කර්ම. ඒ නිසා මුගලන් හාමුදුරුවෝ අදිෂ්ඨාන කරගත්ත මං අද මේකට මූණ දෙනවා. එතකොට උන්වහන්සේගේ ආවිෂ ගෙවෙනකොට මාර කර්මයක් එකට එකතු වෙලා පිරිනිවන් පාන ක්‍රමයේ පෑදුනා. ඒ වට කියන්නේ උභයක්ඛේ. ඒ දෙකම එකට එකතු වෙනවා. ඔය වගේ දැන් සමහර තියෙනවා ජාතක පොතේ තියෙනවා එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදී හැම ආත්මිකම බිලි කැපුම් කෑවා කියලා. සමහර ඒවා අපිට හිතා ගන්න බෑ මේ. මොකද කර්ම විෂය අචින්තියයි. ඒ කර්ම විපාක සසරේ පස්සෙන් එනවා හරීම පුදුමයි. ඒ නිසා ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා හිතුවට අපිම වපුරපු දේවල් තමයි. අද අපි දන්නේ නැති වුණාට. අද අපි හොඳට ඉන්නවා. අපි දන්නවද පෙර මොනවද කරේ කියලා? සසරේ මොනවා කරලා තියෙනවද කියලා අපි දන්නවද? පෙර වපුරපු දේ අදහස් වෙන්න නෙලනවා. අද හොඳට ඉන්නවා කියන්නේ අද හොඳ බීජ වැපිරුවොත් අනාගතේ අපිට හොඳ අස්වැන්න ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඒ නිසා අද හොඳට ඉන්නවා කියලා පෙර කර්ම ගෙවෙන්නේ නැහැ. ඒවැ විපාක අපිට එනවා. සමහරට තව ආත්ම ගණන් ගෙවන්න තියෙන්නත් පුළුවන්. ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහය. සමහර කර්ම හිතාගන්න බෑ. සමහරු ඉන්නවා ඒ කියන්නේ කර්ම විපාකවල හැටි. ඔහි අකුසල් කර කර පවකම් කර කර ඉන්න හොඳට වැජබෙනවා. එතකොට හොඳට වැජබෙනවා. අකුසල් කර කර පවකම් කර කර ඉන්නකොට නිකන් බලාගෙන ඉන්න ඇදි හරියනවා වගේ තියෙනවා. ඒ අර අකුසලේටම ක්‍රමේ පෑදිලා පවකම් කරන්නම අපායේ පැත්තටම ක්‍රමේ වැඩිපුර හම්බෙනවා. තව තවත් දුරාචාරයේ මේ දෙන්න. අපි හිතමු යා බණ භාවනා කරන්න පටන් ගත්තා. පටන් ගත්ත දවසේ ඉඳන් කරදර. පටන් ගත්ත දවස් ඉඳන් කරදර. ඊට පස්සේ ඇත් ව්‍යාපාරවල කරදර, ගෙවල් වල ප්‍රශ්න හැම තැනම. ඒ වගේ සමහරුන්ට මතක තියෙන ගොඩාක් නිකන් අපේ සමාජය කියනවා නේ මේ භාවනා කරන්න ධර්මීය හැසිරෙන්න පටන් ගත්තා විතරයි හරි කරදරයි කියන. අහලා නැද්ද ඔය වගේ? තියෙනවා. අපි සසරේ භාවනා කරන කෙනෙකුට ධර්ම මාර්ගේ වඩන කෙනෙකුට කවදා හරි බාධා කරලා
කරදර බාධා කරලා සංසාරේ තිබුණොත් අපි කවදා හරි නිවන් දකින්න ගිය දවසට ඒවා විපාක බලවත් වෙන. එක දිගට කරදරේ. ඒ නිසා මතක තියාගන්න කවදාවත් ওই භාවනා කරන අයට ධර්මයේ වඩන්න ලොකු උත්සාහයක් ගන්න අයට පැවිදි වෙන්න යන අයට නිවන් දකින්න ඕන කියලා අවංක උත්සාහයක් ගන්න අයට ඒවට බාධා කරන්න ඒවට එක එක උසුළු විසුළු කරන්න ඒව වළක්වන්න යන්න එපා. ඒවා විපාක ඉන්නේ සමහරලාට ඔබ වේ කාගෙන බීගෙන විනෝද වේගෙන ඔහි වින ඔහොම ජීවත් වෙනකොට නෙමෙයි. කවදා හරි ඔබ නිවන් දකින්න උත්සාහ කරන දවසට අර විපාකේ කැරකිලායි. බුද්ධ දේශනාවල තියෙනවා එක මේ තැනක සඳහන් වුණා යාළුව දෙන්නේ කාශ්‍යප බුද්ධ ශාසනය දෙන්න පුංචි කාලේ ඉඳන් යාළු එකටම හැදී වැඩුණා එකට සෙල්ලම් කර කර ඊට පස්සේ තරුණ කාලේ එනකොට මේ දෙන්නම කතා වුණා අපි විමුක්තියක් හොයාගෙන යන දෙන්නම ගෙවල් වලින් අවසර අරගෙන යාළුව දෙන්න එකටම ගිහිල්ලා ආරාමයකට ගිහිල්ලා පැවිදි වුණා එකම දවසේ පැවිදි වුණා පැවිදි වුණත් අර යාළුකම එහෙම්මමයි එකට තමයි පිණ්ඩපාත යන්නේ උදේ පාන්දර දෙන්නම එකට නැගිටලා භාවනා කරනවා සක්මන් කරනවා ධර්ම සාකච්ඡා කරනවා එහෙම ඉන්නකොට ඒ ආරාමයේ ඉන්න අනෙක් පිරිස මේ අය ගැන කතා වුණා පුදුම යාළුකම පුදුම යාළු මේ දෙන්න නම් බිඳවන්න බෑ ඔහොම කියන්නේ නැද්ද අපි සමහරු බොහෝම හිතවත්කමින් ඉන්නකොට බොහෝම යාළු මිත්‍රකමින් ඉන්නකොට අනිත් අය එහෙම කියනවා ඒ වගේම ඒවට ඊට පස්සේ ඕකට බිඳවන්න උත්සාහ කරන අය නැද්ද නිකන් උත්සාහ කරලා බලන පොඩි උත්සාහයක් දාලා නිකන් කේලම් කියලා කොටෝලා බලන නිකන් ඒකත් පොඩි විනෝදයක් වගේ තියෙනවනේ එහෙමයි නැද්ද සමාජේ මිනිස්සු අතර විතරක් නෙමේ අමනුෂ්‍ය අතරත් ඉන්නවා මතක තියාගන්න එතකොට එක මිත්‍යා දෘෂ්ටික දේවතාවෙක් ওই දෙවිවරු ඔක්කොම සම්මාදිටික නෙමේ වෘක්ෂ දේවතාවෙක් හිටියා මිත්‍යා දෘෂ්ටික ඒ දේවතාව අහගෙන හිටියා පිරිසක් කතා වෙනවා මේ දෙන්න පුදුම යාළු මේ දෙන්නව නම් බිඳවන්න බෑ අර දේවතාව කල්පනා කරා ආ මම බලන්නම්කෝ උත්සාහ කරලා මන් දෙන්නට උපක්‍රමයක් කරලා බලන්නම්කෝ දෙන්නගේ මිත්‍රත්වේ කොහොමද කියලා කියලා හිතුවා මේ ස්වාමීන් වහන්සේලා දෙනම පෝය කරන්න යන්න ඕන ඈත කැලේ මැදින් යන්න ඕන පෝය සීමාවක් තියෙන ආරාමයකට ඔබ අහලා ඇති භික්ෂුන් වහන්සේලා මාසයකට දේවතාවක් පෝය කර්ම විනය කර්ම සිද්ධ කරන දැන් උන්වහන්සේලා දෙනම කැලයක් මැදින් අර ඈත තියෙන ආරාමයකට යනවා යාළුව දෙන්න එකට යනකොට එක ස්වාමීන් වහන්සේ නමකට මහ වනාන්තරයේ මැදින් යනකොට දැන් පොඩ්ඩක් බඩරි දෙනවා වැසිකිළියකට යන්න ඕනේ වුණා අනිත් යාළුවට කිව්වා මේ මට චුට්ටක් කැලේට යන්න ඕනේ මගේ බඩ ටිකක් රිදෙනවා පොඩ්ඩක් කොහොම ඉන්න කියලා මං එනකම් එහෙනම් ඉක්මනට එන්නෝ කියලා දැන් යාළුවා වුණා පස්සෙන් යන්න පුළුවන් දෙයක් නෙමෙයි ඉන්නේ ඊට පස්සේ ඉතින් හිටියා ගිහින් එන්න කියලා මේ කැලේ ඇතුලේ එහෙම පොදු වැසිකිළි එහෙම තියෙනවද නෑ ඉතින් ওই කැලේ ගිහිල්ලා වතුර හොයාගෙන ඉතින් ওই ටික කරගන්නකොට වෙලා යනවා ඔය අතරේ අර අමනුෂ්‍යයා මොකද කරේ දෙන්න අතර විශ්වාසෙ පරීක්ෂා කරන් කාන්තාවක් විදිහට වෙස් මවාගත්ත මේ දේවතාව වෙස් මවාගෙන පෙනී ඉන්න පුළුවන් දේවතාවේ කාන්තාවක් විදිහට කැලේ ඉන්න කාන්තාවක් වගේ වෙස් මවාගෙන අර වාඩි වෙලා යාළුවා එනකම් බලාගෙන හිටපු ස්වාමීන් වහන්සේට පේනවා ටිකක් පරක්කුත් වුණා නිකන් රෙදි හද හද සැක හිතෙන විදිහට කැලේ එහාට මෙහාට ඈතින් යන කාන්තාවක් වගේ ඡායාවක් පෙවුණ අර ගිය පැත්තෙන් දැන් මේ සැකයක් ඇති කරවන්න දේවතාව මේක කරේ අර ස්වාමීන් වහන්සේට වෙලාවක් ගියා හිතුණා මෙයා මේ පරක්කුනේ මේක තමයි දැන් ඔන්න හිතට සැකයක් ආවා හොඳට පුංචි කාලේ ඉඳන් එකට හිටපු යාළුව දෙන්න අනේ අර ස්වාමීන් වහන්සේ කැලේට ගිහිල්ලා ඒ කටයුත්ත කරගෙන ආවා ආපු ගමම්ම කිව්වා දුස්සීලයා උඹත් එක්ක මගේ ඇසුරක් නැහැ කිව්වා අදින් පස්සේ කියනකොට මාර ස්වාමීන් වහන්සේ කිව්වා නේ ඇයි මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද මං ඉතින් කියලානේ කිව්ව මම නෑ නෑ කතා නෑ කිව්වා මං දැක්කා කිව්වා මට පෙවුණා කිව්වා ඊට පස්සේ ඉතින් දැන් දෙන්නම සද්ද නැතුව ගියා කතා කරගන්න බෑ අරයා පිළිගන්නෙම නෑ දෙන්නම ඉතින් ගියා ගිහිල්ලා පෝය සීමාවට ගිහිල්ලා පෝය කරනකොට ධර්මයේ තියෙනවා පෝය කරනකොට ඒ ඒ භික්ෂුන් වහන්සේලා ඇවැද්දෙසලා සිල් පිරිසිදු කරගන්නවා ඊළඟට කෙනෙක්ගේ ලොකු ගරුකාපත්ති වගේ වෙලා තියෙනවා නම් ඒවා සංඝයා ඉදිරියේ කියලා
ඒවා මේ කියන ක්‍රමයක් තියෙනවා පිරිසිදුවෙන්. දැන් පෝය කරන්න පෙර සංඝයාගේ සීලය ගැන විමසනවා. මෙතන ඉන්න සංඝයා සියලු දෙනා සිල්වත්ද කියලා අහනවා. අහනකොටම අරයා නැකිට්ටා. නැකිට්ලා කිව්වා මගේ යාළුවා වෙන්න පුළුවා. පුංචි කාලේ ඉඳන් දන්න අඳුරන එක වෙනම දෙයක්. නමුත් මගේ ඇස් දෙකෙන් දැක්කා කියලා මෙයා දුස්සීලෙක් කියෝ. මේ පෝය සීමාවේ තියාගන්න බෑ කියෝ. මෙයා එළියට දාන්න කියෝ. මෙයා සිවුරක් දාගෙන හිටියට සංඝයාට අයිති නෑ කියෝ. එහෙම කියනකොටම දැන් අර දේවතාව අහගෙන ඉන්නවා. ඒ සැනින් තැති ගත්ත අයෝ මං කරගත්ත අකුසලේ මම මේ දෙන්නගේ මිත්‍රත්වේ පරීක්ෂා කරන්න ගිහිල්ලා අයෝ මට වෙච්ච දේ කියලා දේවතාව තැති ගත්තා. මේ දේවතාව පෙනී හිටියා කියනවා අර සියලුම සංඝයා ඉදිරියේ පෝය සීමාවේ දිව්‍ය ස්වරූපයෙන් පෙනී හිටියා. මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ කතාව. පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා මට සමා වෙන්න මමයි මිත්‍රත්වේ පරීක්ෂා කරන්න මේක කරේ. උන්වහන්සේ සිල්වත් මමයි ඒ වෙස්මවාගෙන ඒ විදිහට ගියේ කි. ඊට පස්සේ සංඝයාගේ සැකේ දුරු වුණා. පෝය කරලා අවසන් වුණා. හැබැයි අර යාළුවෝ දෙන්නගේ මිත්‍රත්වය එතනින් අවසන් වුණා. දැන් හිතන්න ඔච්චර එකට ඉඳලා පොඩි කාලේ ඉඳන් එකට හැදී වැඩිලා එකට පැවිදි වෙලා එකට බණ භාවනා කරලා අර එහෙම දෙයක් වුණාම අනිත් කෙනාට හිතෙන්නේ නැද්ද මෙච්චර එකට ඉඳලත් මෙයා මාව සැක කරන්න කියලා හිතෙන්නේ නැද්ද? ආයිතින් අර වීදුරු අබින්දුනට පස්සේ ආය යා කරන්න අමාරු. ඒ වගේ එදා දෙන්න දෙපැත්තකට බෙදිලා ගියා. දෙන්න ආරාම දෙකක බණ භාවනා කරලා උන්වහන්සේලා දෙනම වෙන වෙනම ධර්මය අවබෝධ කරගෙන ධර්ම අවබෝධය කරා ගියා. එතකොට ඔය කාශ්‍යප බුද්ධ ශාසනයේ ඔය කරපු අකුසලෙන් අර දේවතාවා ඒ ආත්මෙන් චුත වෙලා වැටුනේ මහා නිරේට. අපායේ දුක් හිඳලා මතක තියාගන්න ඒ දේවාත්මයක් ලබාගෙන හිඳලා ඔය දේ කරපු කෙනා සසරේ ගෞතම බුද්ධ ශාසනයෙන් නිවන් දකින්න සසරේ බොහෝ කල් පින් කරගෙන ආපු කෙනෙක්. හැබැයි සසර පින් තිබුණත් පෘථජ්ජන භාවයේ භයානකම තමයි. කොයි මොහොතේ හරි වරදින්න පුළුවන්. සෝවාන් වෙනකල් වරදින්න පුළුවන්. දැන් අපායේ පැහි ඉඳලා අපේ ගෞතම බුදුහාඳුරු පහළ වෙනකොට අපායෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවා. බොහොම ධනවත් පවුලක සිටු දියණියෙක් උස පිළිසිඳ ගත්තා. දරුවා ලැබුණා පිරිමි දරුවෙක්. බොහොම ලස්සන ළමයි. ධනෙ තියෙනවා සල්ලි හොඳට. දැන් ගිහි කාලේ හොඳට පුංචි කාලේ ඉඳන් හැදී වැඩුණා ලස්සන කුමාරේ කිසි ප්‍රශ්නයක් නෑ. තරුණ වයසේ එනකොට තවත් ධනවත්ම පවුලක සිටු කුමාරියකට විවාහ කරලා දුන්නා. කිසි ප්‍රශ්නයක් නෑ. හොඳට ව්‍යාපාර කරගෙන බොහොම හොඳට ජීවත් වුණා. මෙහෙම ටික කාලයක් ඉන්නකොට අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඒ ගමට වැඩම කරලා ධර්ම දේශනා කරනකොට දවසක් මේ තරුණයා බණ ඇහුවා. බණ අහලා හිත පැහැදුනා. සසර පින මතු වුණා. මතු වෙලා ගිහිල්ලා අම්මා තාත්තටයි බිරිඳටයි කිව්වා. මුලින් බිරිඳ කැමති වුණා. ඊට පස්සේ කරුණු කියනකොට බිරිඳ කැමති වුණා. කමක් නැහැ, ඔබ සසරින් මිදෙන්න නම් උත්සාහ කරන්න, මං අවසර දෙනවා කියලා. බිරිඳගෙනුත් අවසර අරගෙන දෙමව්පියන්ගෙන් අවසර අරගෙන බොහෝම සතුටෙන් ඇවිල්ලා පැවිදි වුණා. පැවිදි වෙනකන් කිසි කරදරයක් නැහැ. සිවුර දාගත්ත දවසේ ඉඳන් යන තැන ගෑණියෙක් පස්සෙන් එනවා වගේ ඡායාවක් පේනවා. අර කාශ්‍යප බුද්ධ ශාසනය කරපු අකුසලේ විපාක දුන්නේ සිවුර දාගත්ත දවසේ. උන්වහන්සේ කුටියක හිටියොත් මිනිස්සු නින්දා කරලා බැනලා කුටියෙන් එළවනු. පිණ්ඩපාත යනකොට ගෑණියෙක් පස්සෙන් එනවා වගේ මිනිස්සුන්ට පේනවා. එක එක නරක විදිහට මිනිස්සුන්ට ඡායාවල් පේනවා. මිනිස්සු බනිනවා, මේකට අපි දාන දෙනවද කියලා. අනේ අර හාමුදුරන්ට බනිනවා. උන්වහන්සේ බොහෝම මෛත්‍රී වඩාගෙන යනවා. බුදුහාඳුර ළඟට ගිහිල්ලා කිව්වා, ස්වාමීනි මං හරි සිල්වත් කෙනෙක්. මං බොහෝම හොඳට සිල් රකින්නවා. මට දිව්‍යාංගනාවක් වගේ හිටපු දේවි අතහැරලා සැප සම්පත් අතහැරලා මං නිවන් දකින්නමයි කියව පැවිදි වුණේ. බුදුරජාන් වහන්සේ වදාළ, භික්ෂුව ඔබම කරපු අකුසලයක් ඔබේ පස්සෙන් එන්නේ කියව. කාශ්‍යප බුද්ධ ශාසනය ඔබ කරපු අකුසලයක් කියව මේ පස්සෙන් එන්නේ. ඔබට මේකෙන් ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ කියව. ඔබ වීරිය වඩලා රහත් වෙන්න ඔබේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා සමගම ওই ඡායාව පේන එක නැති වෙනවා කියන වෙන විකල්පයක් නැහැ උන්වහන්සේට. මිනිස්සුන්ගෙන් නිඳා විඳගෙන බැනුම් අහගෙන කොහොම හරි වීරිය වඩලා රහත් වුණා. සමාජයේ ඉන්න බෑ. ඊට පස්සේ කැලේකට ගියා. මිනිස්සු නිඳා කරන නිසා
කැලේකට ගිහිල්ලා බොහෝ වීරිය වඩලා රහත් වුණා. රහත් වෙච්ච දවසේ හරි ඡායාවක් වගේ පේන එක නැති වුණා. එතකොට පේනවා නේද සමහර කර්ම විපාක එන හැටි. ඒවා විපාක දෙන්න පටන් ගන්න ඒහා සමාන පරිසරයක් එදිච්ච ගමන්. ඒ නිසා සමහරුන්ට ඒ වගේ තියෙන දැන් සමහර අයට තියෙනවා බා ඔය කතා කර කර විහිළු තහළු කර කර ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. ඊළඟට අපි හිත මොන හරි විභාග කරනවා කියලා නිදි මරාගෙන පාඩම් කරනවා ඒව පහස් වෙනවා ඒ හොඳට නුවණ තියෙනවා. බණක් අහන්න බැ ඔළුව රිදෙනවා. එහෙමයි ඉන්නවා. බණ අහනකොට ඔළුව කක් යනවා. භාවනා කරන්න බැ කීයට නිදි කිරා වැටෙනවා. ඉඳ ගත්තකම නිදි කිරා වැටෙනවා. බුදුන් අඳින්න බෑ වේවුලනවා. ඔබ දැකලා සමහර බුදුන් අඳිනකොට ඇඟ වේවුලනවා. ඔළුව නිකන් කලන්තේ හැදෙන්න වගේ ගන්න. ධර්මී හැසිරෙන්න පටන් ගත්ත ගමන් කරදර බාධා එනවා. එහෙම නැතුව හේ පවුකම් කර කර ඉන්න තාක්කල් ප්‍රශ්නයක් නෑ. මොකද තමන් සසරේ කරපු විපාක දෙන්නේ ඒහා සමාන පරිසරයක් යෙදෙනකොට. ඒ නිසා පින්වතුනි මේ කර්මය කියන එක හරි භයානකයි. අපිට බේරෙන්න බෑ. බුදුහාඳුරු පෙන්වුවේ න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. අහස උඩට ගිහිල්ලා අහස හැංගිලා විපාක වලින් බේරෙන්න තැනක් නෑ කියෝ. සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිල්ලා මුහුදේ කොහේ හරි තැනකට වෙලා කර්ම විපාක වලින් බේරෙන්න තැනක් නෑ කියෝ. න පබ්බතානං විවරම් පවිස්ස. පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් අස්සට රිංගලා බේරිලා හැංගිලා ඉන්න තැනක් නෑ කියෝ. තමන් යම් කර්මයක් කරොත් ඒකේ විපාක මොන විදිහට හරි තමන් කරා කැරකිලා එනවාමයි. ඒ පරිසරේ කොහොම හරි කැරකිලා හැදෙනවා. ඒ නිසා කර්මෙන් මිදෙන්න තියෙන එකම මාර්ගය තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ආර්ය ශ්‍රාණික මාර්ගය. වීරිය වඩලා ධර්මයේ දියුණු කරලා ධර්මාවබෝධය ලබාගෙන මිසක් වෙන ගැලවෙන්න ක්‍රමයක් නැහැ. යටපත් කරගන්න පුළුවන්. පින බලවත් වෙනකොට අකුසල විපාක යටපත් වෙනවා. එච්චරයි. නැති කරන්න බෑ. දැන් අපි ඒකනේ ගොඩාක් ප්‍රශ්න එනකොට මිනිස්සුන්ට එක දිගට කරදර එනවනේ. එක දිගට නිකන් හෙනගෙඩි පාත් වෙනවා වගේ එක දිගට ප්‍රශ්න එන කාලෙට. ඊට පස්සේ ඉතින් ඔය වේලපත්කඩයක් හරි අරන් දුවපුවාම බල්ලා කියනවා අපල අපල පින් කරන්න පින් කරන්න. එතකොට අපි වැඩිපුර වෙනදට වැඩිය බෝධි පූජා තියනවා දන් දෙනවා බලු කපුටු දාන හරි දෙනවනේ මිනිස්සුනේ. මොනවා හරි පින්කම් කරනවා දැන් බයට හරි. එහෙම ගොඩාක් ළඟ ළඟ පින්කම් ගොඩක් කරනකොට ඒ මොහොතේ පින බලවත් වෙනවා. පින බලවත් වෙනකොට අර අකුසල විපාක යටපත් වෙනවා. හැබැයි යටපත් වුණාට නැති වෙන්නේ. ආයි පරිසරය ආපු ගමන් අරව මතුවෙනවා. ප්‍රහාණය කරගන්න තියෙන එකම මාර්ගය තමයි ධර්මාවබෝධය කරා යන එක. ඒ නිසා සසරේ කර්ම විපාක. මොකද සමහර පුද්ගල චරිත හරිම පුදුමයි. සමහර අයට නිවන් දකින්න ගියත් කර්මෙන් මේක වළක්වනවා. හරිම පුදුම. මේ ළඟකදී මාසයක් එකමාරක් ඇති. ඉස්සර මීට අවුරුදු 20කට විතර කලින් අපි මේ භාවනා කරපු ආරණ්‍යවල හොඳට ධර්මයේ දියුණු කරපු මුල්ම කාලවල පැවිදි වෙච්ච මේ අපිත් එක්ක හිටපු ස්වාමීන් වහන්සේ නම මට මේ ළඟදී හම්බුණා. ඉස්සර පුදුම වීරිය. රැලි වෙනකම් භාවනා කරනවා කැලේ ඇතුළට ගිහිල්ලා ගල් උඩ නැගලා. පුදුම විදියට ධර්ම සාකච්ඡා කර ධර්මී ඉගෙන ගන්නවා. කොහොම හරි නිවන් දකින්නවා කොහොම හරි නිවන් දකින්නවා කී කී හිටියේ. දැන් සිවුරු ඇරලා අමු බේබද්දේ සැරෙන් සැරේ රිමන් වෙනවා. ආය එළියට එනවා ආය ඇතුළට යනවා. ආය මොකක් හරි එකට අහුවෙනවා ආය රිමන් වෙනවා ඇතුළට යනවා. මට කෙනෙක් කිව්වා හාමුදුරනේ දැන් 10-15 සැරයක් ඇතුළට ගියාවා කියලා. දැන් ගන්නම දෙයක් නැහැ. හැබැයි මීට අවුරුදු 15කට 20කට කලින් මේ නිවන් දකින්න පුදුම වීරියක් කරගෙන පිණ්ඩපාතෙන් එක වේල වළඳලා හිටියේ. දානශාලාවට වඩින්නෙත් නැහැ පිණ්ඩපාත යන්නේ. බිම් බලාගෙන එහෙම හිටපු චරිත. එතකොට බලන්න සමහර කර්ම වලින් පුද්ගලය විනාශ කරන හැටි. ඒ නිසා එක බුදුහාඳුරු පෙන්නනවා එක මේ වගේ කියනවා. එක උපමාවකට පෙන්නවා ධර්මයේ තියෙන පහාරාද සූත්‍රෙ පෙන්නනවා. බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරය වගේ කියන. ඒ මහා සාගරයට යන්න තියෙන්නේ වෙරළ ඉක්මවාගෙන මුහුදට යන්න තියෙන්නේ. ඒ වගේ බුද්ධ ශාසනයේ සීමාව තමයි කියනවා සිල්වත්කම. ශාසනයේ ඇතුළට යනවනම් සීලේක පිහිටගෙනම තමයි කියනවා ශාසනයේ ඇතුළට යන්න තියෙන්නේ.
කෙනෙක් අවංකව සීලයක පිහිටලා ගුණධර්ම වඩාගෙන බණ භාවනා කරගෙන සීල සමාධි ප්‍රඥා වඩාගෙන දැන් සාගරය තුලට යනවා. ටික දුරක් ගිහිල්ලා දුස්සීල වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මගදි මැරිච්ච මලකුණක් කියන. මහා මුහුදේ මලකුණු රඳින්නේ නැහැ කියන. මලකුණු තියාගන්නවද මුහුදේ? ගොඩ ගහනවා. මලකුණ මුහුදෙන් ගොඩ ගහනවා වගේ එයා සැනින් සාසනෙන් එළියට විසි වෙලා යනවා. එයා එතනින් පස්සේ සාසනයට අයිති නැහැ කියන. ඒ නිසා හොඳට බලන්න කෙනෙක් මුහුදට පනිනවා. හිටපල්ලකු මගේ මිනිහවත් උඹලට හොයාගන්න බැරි වෙන්නේ කියලා මුහුදට පනිනවා. ගොඩ ගහනවද නැද්ද? කොහෙන් හරි ගොඩ ගහනවා. කවුරු හරි මරලා ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා ඔකේ සාක්කියක්වත් හොයාගන්න බැරි වෙන්නේ කියලා මුහුදට දාලා එනවා. කොහෙන් හරි දවස් දෙක තුනකට පස්සේ හරි ගොඩ ගහනවද නැද්ද? ගොඩ ගහ මුහුද මලකුණු රඳින්නේ. ඒ මලකුණ ගොඩටම ගෙනත් දානවා. බුදුහාඳුරෝ පෙන්නනවා ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය තුල යම් කිසි කෙනෙක් ධර්ම මාර්ගේ වඩාගෙන ටික දුරක් ගිහිල්ලා එයා මාර්ගෙන් පිටපැනලා වැරදි මාර්ගයකට වැටුණාද එයා දුස්සීල වුණාද එතනින් එයා ශාසනයට අයිති නැහැ කිය මලකුණක් ගොඩ ගහනවා වගේ එයා ශාසනේ එළියට විසි වෙලා යනවා. මේ බුද්ධ ශාසනේ සිල්වතුන්ට විතරයි කියා ප්‍රතිඵල කරා යන්න පුළුවන්. හැබැයි සෝවාන් වුණා නම් ඔය අනතුරට වැටෙන්නේ නැහැ. එතකන් ඔය අනතුර තියෙනවා. සෝතාපන්න වෙනකල් අපිට අනතුර තියෙනවා. මතක තියාගන්න අද අපි බණ ඇහුවා කියලා අද අපි දානයක් දුන්නා කියලා පින් ටිකක් කරගත්තා කියලා අපේ වැඩේ කරගත්තා කියලා හිතන්න එපා. අපි නම් ආරක්ෂිතයි. අපි දැන් වැඩ කරගෙන තියෙන්නේ. අපි දන්නවා අපි ගැන. යන තැන මන් දන්නවා. ඒ නිසා මේ හිත තරම් විශ්වාස කරන්න එපා කිසිම දෙයක්. මේ හිත විශ්වාස කරන්න එපා කිසිම විදිහකට. විශ්වාස කරන්න ඕනේ මොනවද? ධර්මයේ විතරයි. මොකද මේ හිත තමයි අපිව නොමග ඇරි මෙච්චර කල්. නිරේට ඇදලා දැම්මේ වෙන කවුරුවක්ද? මේ හිතේම හටගන්න ලෝභ, ద్వේෂ්, මෝහ ආදී අකුසල් වලට වහල් වෙච්ච තැන තමයි අපායට ගියේ. ඔබ තිරිසන් ලෝකෙට ඇදලා දැම්මා නම් මේ හිතේම හටගත් අකුසල්. ඔබ ප්‍රේත අපායට ඇදලා දැම්මා නම් මේ හිතේම හටගත් අකුසල්. ඔබ දුස්සීලයක් කරලා, ඔබ හොරෙක් කරලා, වංචනිකයෙක් කරලා ඒ සියලු දේවල් උනේ මේ හිතේ හටගත්තේ අකුසල සහගත වංචනික සිතුවිලි වලට වහල් වෙච්ච තැන. ඒ නිසා කොයිම වෙලාවකවත් මට මා විශ්වාසයි මං ගැන මං දන්නෝ මේ හිතම තමයි අපි වෙනම ගෑරි. අපිට අපි ගැන සම්පූර්ණයෙන්ම මට මාව විශ්වාසයි කියන විශ්වාසය ඇති වෙන්නේ ආර්යකාන්ත සීලයක පිහිටපු දවසට විතරයි. එතකන් නොමග යන්න තියෙන අවස්ථාව වැඩි. ආර්යකාන්ත සීලයක පිහිටන්න නම් සුවාන් වෙන්න ඕන. එතනින් මෙහා මොකද අපි දකිනවා? අපි ගොඩාක් චරිත ආශ්‍රය කරනවා. ඒ වගේ හොඳට ධර්මයේ වඩපු අය මං ගොඩාක් බන්ධනාගාරවල ওই හිරකාරයන්ට එල්ලුම් ගහට නියමෙච්ච මිනිස්සු අපි ගොඩක් ඒ අයට වැඩසටහන් කරනවා. භාවනා කරවලා තියෙනවා, බණ කියලා තියෙනවා. ඒ අයව කොහොම හරි යාළගේ ඔය සමාජගත කරන්න අපි එක එක ඒවට මේ එකතු වෙලා වැඩ කරලා තියෙනවා. මේ මිනිස්සු එක්ක සමහර චරිත ඉන්නවා පූස් පැටව හිතා ගන්න බෑ. සමහර දරුවෝ දැක්කහම මෙහෙම අපරාධයක් කරාද කියලා හිතන්න බෑ. ඒ වගේ එක දරුවෙක් ওই වගේ මට හම්බුණා මේ 4-5 දිනින් මරලා පවුලක. එතකොට ඒ මරලා සමහරුන්ගේ මූණු වලටම පිහියෙන් ඇනලා ඇනලා ඇස් ගලවලා 4 දිනෙද්ද කොහෙද මරලා තියෙන්නේ. හැබැයි පූස් පැටිය වගේ හොයාගන්න බෑ මූණකට දැක්කහම. පොඩි එකෙක්. ඒ කියන්නේ තමන් ඉදිරියේ තමන්ගේ සහෝදරියක්ව පිරිසක් දූෂණය කරලා මරලා ඒකේ පළිය රැකලා ඉඳලා කොහොම හරි ගත්තා. එතකොට බලන්න කෙනෙකුගේ මනස එහෙම පෙළඹෙනවා. ඒ වගේ කොච්චර බලන්න ඔය ඉන්න අපරාධකාරයන්ගේ චරිත කතා ඔය තියෙන පත්තරවල තියෙනවා කියවලා හොයලා බලන්න. මොකද අපි මේ මිනිස්සුන් හම්බෙලා කතා කරලා මේ මිනිස්සුන්ගේ ජීවිත අධ්‍යයනය කරන අපිට තේරෙනවා පුද්ගල මනසක් වෙනස් වෙනවා කියන්නේ ආයි හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සැනින් වෙනස් වෙයි. මේ හොඳට කාලයක් ආදරය කරලා අවුරුදු 8-10 ආදරය කරලා විවාහ වෙලා දරුවොත් එක්ක බොහෝම ආදරෙන් පවුල් ජීවිත සැලසුම් කරලා ඉඳලා ඒ මිනිහගෙම මැරුම් කණයි නැද්ද? වෙනස් වෙන්න පොඩි වෙලාවක් යන්නේ. සැනින් වෙනස් වෙනවා. මැරෙනවා පේන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද සමහර? ඈ කේන්ති කියාට පස්සේ. ඒ නිසා හිත කියන්නේ සැනින් වෙනස් වෙනවා. සැනින් අකුසලෙ බැස ගන්න.
මොකද මේ සසරේ අපි ඇවිල්ලා තියෙන්නේ සතර අපාය මහගෙදර කරගත්ත ගමන. ඒ සතර අපාය මහගෙදර කරගත්ත ගමනත් එක්ක හිත ඇතුලේ තියෙනවා මේ යටපත් වෙලා තිබ්බට. දැන් ඔබ ඔය හොඳට වාඩිලා බණ අහගෙන හිටියට නිරේගාමි ආශ්‍රව නැද්ද හිත ඇතුලේ? තිරිසන් ලෝකෙට ඔබ ඇදගෙන යන ආශ්‍රව හිත ඇතුලේ යටපත් වෙලා නැද්ද? ප්‍රේත අපායට ඔබ ඇදගෙන යන ආශ්‍රව ඔක්කොම තියෙනවා. ඒවා සම්පූර්ණයෙන් නැති වෙන්නේ සෝවාන් වෙන දවසට. එතකන් අපායගාමි අකුසල් තියෙනවා. මතක තියාගන්න, මේ අදටත් අපිට ධර්මයේ ලැබුණේ තුන්වෙනි ධර්ම සංගායනාව කරේ 84,000 වෙහෙර විහාර හැදුවේ කවුද? ධර්මාශෝක රජුරු. ධර්මාශෝක රජුරුවන්ගේ පුතා තමයි මිහිඳු හාමුදුරුව. පැවිදි කළ අවුරුදු 20න් පුතේ පැවිදි වෙන්න කියලා ලංකාවට ඒව පැවිදි කරවලා. යුව රජ වෙලා හිටියේ පැවිදි වෙන්න පෙර. ඒ රජුරුව මහරහතන් වහන්සේලා ඇසුරු කරේ. හැබැයි මරණාසන්න මොහොතේ අර පවන්සලන මිනිහත් එක්ක වෛරයක් ආවා. වෙන කිසිම දෙයක් නෙමෙයි, ළඟ හිටපු පවන්සලන මිනිසයා. ඒ මිනිසයාත් එක්ක ආපු කේන්තිය වෛරයෙන් කරපු පින යටපත් කරගෙන අකුසලයක් මතුණා හිතට. හිත නොමග යනවා කියන එක ඕනෑම වෙලාවක වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ දියුණු කරන්න, වීරිය වඩන්න, සසර බය දකින්න, හැම වෙලෙම හිතන්න මෙහෙම ඉඳලා හදිස්සියවත් මම මැරුණොත් කොහේයිද? කවුද මාව බේරගන්න ඉන්නේ? ඒ නිසා මං ඉක්මනට පිනක් කුසලයක් කරගන්න ඕන නේද කියලා හිතන්නේ.